පස්සේ වෙදින්න විතරම හම්බෙන්න ගත්තන් පස්සේ කතාබහ කරන්න ගත්තන් පස්සේ ඔක සාමාන්‍ය දෙයක් වෙන. ඒක ඔයලමයට උනත් ඒක වෙන්න පුළුවන් දෙයක්. එතකොට ඔය සෙන්සිටිව් පැත්ත අතහැරලා මොන හරි තීරණයකට යන්න ඕනේ කියලා කිව්වොත් එහෙම ඒකට ඉඩ දෙන්න ඕනේ. මේ සම්බන්ධය තියෙන්නේ ඒ ළමයාගෙත් කැමැත්ත තියෙනකම් විතරයි. වෛද්‍යවල් තේරුම් ගන්න ඕනේ. එහෙම වෙලාවක අපි ඔයාට උදව් කරන්නේ නේ. මමීලා මෙහෙම කියන්නේ, දැන් මේ ප්‍රශ්නේදි වෙන්න ඕන හැම පැත්තම හිතලා ඒ වගේ දේක් මොකක් හරි වුණොත් අපි මොනවද කරන්න ඕනේ කියලා දැනගන්න මිසක් ඔයාව ඩිමොටිවේට් කරන්නේ නෙමෙයි, හරිද? මට ඒක තේරෙනවා. ඒකට මගේ ඔබ්ජෙක්ෂන්ස් නැහැ. ඒකට මම ඕකේ. හොඳයි සාලා. කොහොද යාලයි ගෙදරින් කැමැත්ත දෙනකම් මේ විදියට ඉන්න පුළුවන්. වැරියල හරි යාලා කැමති නැති වුණොත් අපට බෑ බලෙන් මේ වෙන ගෙදරක ළමෙක්ව එහෙම බලපෑම් කරලා තියාගන්න. ඔය දේවල් හොඳටම තේරුම් ගන්න. එතකම් විදියට සතුටින් ඉන්න පුළුවන්. හැමදේම ඇත්ත දැනගෙන. මොකද අපි දන්නවා අපේ දරුවෙක් අපිට එහෙම කරොත් අපිට කොච්චර දුක හිතෙයිද කියලා. තේරුණා? ඒ ගෙදර තත්ත්වෙ මොන විදිහ වුණත් අපි ඒ ගෙදර දෙමාපියන්ට රෙස්පෙක්ට් කරන්න ඕනේ. කවදාවත් අපෙන් වැරදි තීරණ වලට ඉල්ලීම් කරන්න එපා පුතේ. නෑ. මං කොහොම හරි වැඩ කරනවා ඒගොල්ලන් මට කැමති වෙන විදිහට. දැන් මට ෆිට් එකක් හරි තියෙනවා. ඔයගොල්ලන් මාත් එක්ක ඉන්නවා කියලා. තාමුසේ ඔහම පිස්සෙක් වගේ කල්පනා කර කර ඉද්දි අපේ තර්ක විතරක් දිනලා මදි නිසා තමයි කොපුල උකුල් හැඩට තියෙන මේ විපුලුයි වල සෑහෙන්න කල්පනා කරලා නිහාරගේ පැත්තේ ප්‍රශ්නෙටත් ඉතින් උත්තරයක් හොයන්නේ නැතුව තමුසේගේ ප්‍රශ්නෙට මේ කැමැත්ත දීලා තියෙනවා. ඒ නිසා අපිට පාටියක්වත් දෙනවා කොහේ ට්‍රිප් එකක් එක්කන් ගිහින්. හරි හරි. එකට 100ක් දෙන්න. සනා මවිල්ලන්නේ අපි විශ්වාසය රකින්න. එච්චරයි. අපට මේ කාගෙන්වත් කතා හන්න ඉඩ තියන්න එපා. ඔන්න අපේ පුතා මේ කිල්ලි කුස්සන් ගිහිල්ලා. ඒ වගේ නිකන් ජරා කතා හන්න නැති වෙන්න හොඳින් ඉන්න. හරි තාත්තා. ප්‍රොමිස්. මට ඇත්තටම සතුටුයි ඔයගොල්ලෝ මාව තේරුම් ගත්ත එකට. මට මාරම සතුටුයි. හැබැයි ඉතින් නිහාර තමයි කොහෙන් ගියත් ඉතුරුෙන් ලෝකලෙඩි. මේ එතකොට ඇත්තටම අපි ළමයට මොකද කියන්නේ? දැන් නම් මගේ ඔළුවට කිසි දෙයක් එන්නේ නැහැ රෝසි. මේ ඉතින් මෙහෙමයි. ඒ ළමයට උනත් බොරුවක් කරන්න බෑනේ. ඒක ලොකු අසාධාරණයක්. බලමු. මම හිතල බලමු. නිහාර දැන් මේ මිස්ටර් නිසංකල ළඟට වැඩට ගිහලා කොච්චර කල් වෙනවද? එහෙම වැඩි කාලෙකුත් නෑ මැඩම්. හරියටම කියනවා නම් දැන් මේ සචින් සර් ආවේ අංජලි මැඩම්ව බලන්න. ඊට ටික කාලෙකට පස්සේ ඉඳලා මම නිශාංක සර්ලා ගාව වැඩට ගියා.
ඒ කියන්නේ එදා ඉඳලා අද වෙනකන් එතනනේ? ඔව් මැඩම්. ඇයි? නෑ 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 මම නිකන් ඇහුවේ. ඔගලන්ගේ උත්පල මැඩම්ගේ ගම කොහෙද? අනේ ඒක නම් හරියටම දන්නේ නෑ මැඩම්. අයියෝ ඔච්චර එකට වැඩ කරලත් ඔයා දන්නේ නැද්ද? ඔව් ඉතින් අහන්න යන්නේ නෑනේ මැඩම්. මැඩම්ට ඕන නම් මං අහලා කියන්න. අපොයි පාප. මං අහුව කියලා දැනගන්න තියන්න එපා. ඔය මම පොඩි දෙයක් දැනගන්න මේ යන්නේ. මිස්ටර් නිශාංකව මැරි කරන්න කලින් ඔය උත්පලාට මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා ඔෆිස් එකේ නිකන් කතා වෙලා තියෙනවද? එහෙම දෙයක්. අනේ එහෙම දෙයක් නම් දන්නේ නැහැ මැඩම්. නෑ මම මේ යන්නේ කායකව සම්බන්ධයක් තිබ්බද කියලා නෙමෙයි. මිස්ටර් නිශාංකව මැරි කරන්න කලින් උත්පලා වෙන කවුද මැරි කරලා දරුවොත් ඉන්න පවුලක් තියෙන කෙනෙක් කියලා කියනවා? අනේ මන් දන්නේ නැහැ. ඉතින් එහෙම දෙයක් නම් දන්නේ නැහැ මැඩම්. එහෙම දෙයක් දන්නේ නැහැ කියලා කියන්නේ උත්පලා මැඩම්ගේ ඒ පැත්ත නම් මන් දන්නේම නැහැ මැඩම්. මේ උත්පලා මැඩම් ඉතින් ඔෆිස් එකේ ඔහොම දෙයක් කියලාත් නැහැ, කතා කරවත් නැහැ. ඔෆිස් එකේ වෙන කවුරුත් එහෙම කතා කරන අයවත් නැහැ මැඩම් මට. හැබැයි මැඩම් ඉතින් මන් දන්න තර වෙන්න ඉතින් ඒ කට්ටිය හරි හොඳ පවුලක්. මේ මං ඇහුවා කියලා එම අහන්න එපා හොඳද? මම නිකන් ඇහුවේ. අනේ නෑ මැඩම්, මැඩම්ලා ඉතින් කොහොමත් එහෙම හොයන එක හොඳයි. පවුලින් ඉතින් එකම ගෑන ළමයා දෙනකොට ඉතින් ඔවා හොයලා බලන්න ඕනනේ මැඩම්. මැඩම් මේ අංජලි මැඩම් පල්ලෙ හැදෙන පාටක් නෑ නේද මැඩම්? එන එකක් නැති වෙයි. මේ මං අංජලි මැඩම්ගේ රූම් එකට ගිහලා පොඩ්ඩක් එයත් එක්ක කතා කරාට කමක් නැද්ද මැඩම්? කමක් නෑ. ගිහලා කතා කරන්නකෝ. ඈ? අනේ මැඩම් නිකන් ෂුවර් නෑ වගේ කියන්නේ. නෑ මැඩම් කිසි දෙයකට බය වෙන්න එපා. මං වෙඩින් එක ගැන කිසිම දෙයක් අහන්නේ නැහැ. මම නිකන් අංජලි මැඩම් එක පොඩි චැට් එකක් දාලා එන්නම්. නිකන් අංජලි මැඩම්ගේ ඔළුව රිෆ්‍රෙෂ් වෙන්න වගේ. ඔව් ඒක හොඳයි. නෑ ඉතින් මැඩම් අපි කොච්චර කරත් අංජලි මැඩම් අකමැත්තේ මේ දේවල් කරන්න බෑනේ. ඒක නම් එහෙම තමයි. යන්කෝ. මම රූම් එකට යන්න. කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. ඔයා මොකද මෙහෙ කරන්නේ? ඔයාට ඕන දේ කරගත්තනේ දංජලි. මොකද්ද කරා කියන්නේ? මේක සම්පූර්ණයෙන්ම ඔයාගේ ප්ලෑන් එකක්. ඔයාට ලෙඩක්ද නැහැ? ආ මට මෙච්චර දෙයක් කරන්න ඕන නම් මං අර විදිහට අර මනමාලියෙක් වගේ ඇඳගෙන පාරේ රස්තිය අදුවේද? මොනවද මේ කියන විකාර කතා? මේ අහන්න අංජලි මැඩම්, ඔයා සතුටින් ඉන්නවනම් මේ කරන්න ගිය මගුල කඩලා මගේ කොල්ල පස්සෙ එන්න හිතුවොත් එහෙම මම නරක ගෑණි කියලා විතරක් කියන්න එපා. ඒ කියන්නේ ඔයා දැන් මගේ ගෙදරටම ඇවිල්ලා මට චණ්ඩි පාට දාන්න දහදන්නේ. මම දැන් එතකොට ඔයාට බය වෙන්න ඕනද නැහර? ඔයා මට බැන්දත් එකයි නැතත් එකයි. හැබැයි ආයේ පාරක් මගේ කොල්ලව බලන්න එහෙට යන්න බෑ. එයාට කතා කරලා එයා මගෙන් ඈත් කරන්න හැදුවොත් ඔයාට මම චණ්ඩිද නැද්ද කියලා තේරෙයි. ඒකට බය වෙන්න ඕනද නැද්ද කියලා තේරෙයි. ඒක හින්දා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න බෑ. මන් දැනට ඔයාගේ සෙල්ලම් කිසිම දෙයක් ගෙදර ඇයිට කියන්නේ නැහැ. හැබැයි වුණ වෙලාව ආවොත් මම ඒක කියන්නම්. කතා කරගත්තද?
අංජලි මැඩම්ට එහෙම කතා කරන්න තරම් මූඩ් එකක් නැහැ මැඩම්. මං ඒ නිසා වෙන දවසක එන්න. හරි. අනිත් එක මට ලොකු උඩු මූණාව තිබ්බි මැඩම් එක චුට්ටක් කතා කරගන්න. හරි. මං ගිහිල්ලා එන්නම් මැඩම්. මං අනිවාර්යෙන් පස්සේ දවසක එන්නම්කෝ. හරි. මෙහෙම එකක් තියෙනවෝ ඔයි මේ තියෙන විදිහට මේක කීයටවත් අපිට කටින් කියලා හරව ගන්න පුළුවන් තැනක නැහැ නෑ තාත්තයි පුතේ පිස්සු වැටිලා ඉන්නේ ඒකනේ තම්සේ මායි දෙන්නම හොඳටම දන්නවා මේ මගුල කෙරුණොත් ඉසලම ටටා බයි කියන වෙන්න අපිට කියලා හරිනේ එහෙම වෙන්නේ කොහොමද ඒගොල්ලන්ට බෑ මාව මෙහෙන් ගලවන්න එහෙම කොහමද ඒගොල්ලෝ කරන්නේ මම යන්නේ ඔව් තමසේ වෙලෝණ එකක් නැහැ ඔහොම ගෙදරටලා පාඩුවේ හිටියොත් ඔය කන්න බොන්න ටිකක් දෙලා දිනපළන් ටිකක් දෙලා ඔපහර ඈතක දින කුඹුරු කැලු කුරියර දෙලා තමසේ තියාගනි කුඹුරක් අරගෙන අපි හාන්නද ඒක තමයි මාත්මේ කියන්නේ පුතාට තියෙන සේසතම ලියලා දීලා ඔය ඊට පස්සේ තනියෙන් ඉන්නකොට ඌව බලාගන්න තමයි තමසේ ඌ අරන් ඇවිල්ලා තියෙන්නේ ඒ මිනිහව බලාගන්න එක ප්‍රශ්නයක් නෑ උයි මම බලාගෙන ඉන්නම් ඒ වුණාට උයි මාව මෙහෙම ගෙනල්ල මෙහෙම කරන එක හරි නෑනේ නේ අනිත් එක අක්කේ නිශාංක කියන්නේ නරක මිනිස්සෙක් නෙවෙයි මට දුක උයි මාව මෙහෙම ගෙනල්ල මට මෙහෙම සලකන එක හරි නෑනේ මේ අහන්නකෝ නංගී මේ තියෙන බරපතල තත්ත්වයටදී තාත්තගේ හිත වෙනස් කරන්නවත් බෑ පුතාගේ හිත වෙනස් කරන්නත් බෑ කතා කරලා. හරිද? කරන්න තියෙන්නේ අර යකා කිව්වා වගේ ඉතින් මොකක් හරි වැඩ තමයි. ඔමෙ විචංජල කිව්වා වගේ. දැන් තම්සේ මට කියන්නේ මගුල එකතු කරන්න කියලා අපි මේ ඕඩර් එක දීපු මිනිස්සයාට ඒ මිනිහටම කියන්නේද මේක කඩලා දාන්න කියලා මේ කුඩි විනකල්ල? හරි ෂෝක්. මෙතන අපිත් එක්ක හොඳට කතා කරලා ගිහලා අර පැත්තට කිව්වොත් මොකද වෙන්නේ? අපි කුඩි වින ගන්නවා කියලා. පිස්සුද? එහෙමයි උයි අපි වැඩිය කැමැත්තක් පෙන්වන්නේ නැතුව මිනිහා මොනවද කරන්න කියන්නේ කියලා හොඳට අහගමු අහගෙන තීරණය කරමු අපි මොකද කරන්න කියලා මිනිහා නිකන් ෂේප් කරගන්න පුළුවන් වගේ නම් අපි වැඩේ කරමු ඉස්සර වෙලාම මිනිහත් එක්ක කතා බහ කරලා මේ වැඩේ අපිට ගෑවෙන්නේ නැතුව කරන්න පුළුවන්ද කියලා බලමු තම්සිට වෙනන් තම්සෙ ඉන්නවකෝ මම මේක මගේ අතට අරන් හැන්ඩල් කරන්න. එහෙම වැඩේ කරාම ඒ වැඩේ කරන්න උමනාව තිබලා දෙන්නේ මට. තම්සෙට ප්‍රශ්නයක් ඇත්තෙම නෑ. මොන හරුණත් ඒකට අහුවෙන්නේ මාවනේ. ඒ වුණාට අක්කේ නිකන් හරි මොන හරි අවුලක් වුණොත් තම්සෙගේ පිටින් නේ ඔය යන්නේ. ඔයි පිටින් හරි ඔලු උඩින් හරි කමක් නෑ මේ වෙලාවේ ගිහිල්ලා මේ වැඩේ සිද්ධ වෙන්න ඕනේ. මොකද දැන් අපි මේ වෙලාවේ හොඳටම ගිලිලා ඉන්නේ. මේ ගිලිලා ඉන්න තැනින් උඩට එන්න නම් හොඳට ජබු ගහලා පීනන්න වෙනවා. එහෙනම් ඉතින් එහෙමවත් බලමු නේ ඔයි. තම්සේට අර මිනිහට කෝල් එකක් දෙනවා. කෝල් එක ඇදලා විස්තර කතා බහ කරලා බලනකෝ. ඊට පස්සේ මම කතා කරන්නම්. මම යනවා. මං චූටි හන්දරත් විස්තරේ කියන්න. තම්ස ගොඩක් කලබල නොවී පරිස්සමට ඉන්න හොඳේ. මේ ඇවිල්ලා ගියපු වෙලාවේ ඉඳන් මොකද අමුණු ඉන්නේ කියන්නේ. එයා ඉතින් එන්නේ මොකක් හරි මගුලක් කතා කරන්න. මං ඔයාට යම් දෙයකට පොරොන්දුවක් දුන්නනේ. ඒකේ විදිහට වෙන්න නම් ඔයා මං කියන විදිහට වැඩ කරන්න ඕන. මොකද්ද? ඔයා අම්මත් එක්ක රණ්ඩු කරන එක නවත්තන්න.
ඉතින් සිහිය අම්මම නැන්නේ මාත් එක්ක රණ්ඩු කරන්න. නෑ නෑ. එයාත් එක්ක හොඳින් කතා කළොත් ඕන දෙයක් කරගන්න පුළුවන්. ඒ වුණාට සිහිය. ඒ වුණාට සිහිය කියන්නේ නැතුව මම කියන්නේ අහන්න. ඔයා දුව වෙන්නේ. අම්මගෙන් වැඩක් කරගන්න ඕන නම් දුව අම්ම වෙලා බෑ. දුව විදියට ඉන්න ඕන. ඔයාගේ හිතේ තියෙන දෙයක් ඉෂ්ට කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයා අම්මා ළඟට ලං වෙන්න ඕන. එයත් එක්කල එකට කියන එක නවත්තන්න. ආගිව් මනුස්සලට යන්න එපා එයත් එක්කල. එයාට ඔයාව දැනින්න හරින්නේ. වෙන්නේ දෙයක් වගේ මූණ එල්ල ගන්න එපා. මම කියන විදියට වැඩ කරන්න. ඔයගොල්ලන්ගේ අම්මාව වෙනස් කරන්න පුළුවන් එකම ක්‍රමය ඕකයි. මම වුණත් ඔයාගේ අම්මගෙන් වැඩක් කරගන්න ඕන නම් මේ කාලේ ඉස්සෙල්ලා එයා මම කියන දේ අහන තැනට පත් කරගන්න. ඊට පස්සේ තමයි මං එයාට මගේ ඉල්ලීම ඉදිරිපත් කරන්නේ. එයාට ආදරෙන් කතා කරලා විතරයි එයාගෙන් යමක් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් චූටි දෝනි ඔයාට අර ළමයාත් එක්ක කතා කරනවත් හම්බ වෙන්නේ නැහැ. කතා කරන්න හම්බෙන්නේ නැහැ විතරක් නෙවෙයි, ඒ ළමයා හම්බ වෙන්නම් කොහොමටවත් විදියක් නැතුව යනවා. ඔයා විශ්වාස කරන තැනකට අම්මව පත් වුණොත් ඔයා කියන දේක් අම්මා අහයි. අන්න ඒකට මහන්සි වෙන්න. ඉතින් මං සද්ද නැතුව ඉන්න. එතකොට ප්‍රශ්න නැහැ. අයියෝ සද්ද නැතුව ඉන්නවා කියන එක අය ප්‍රශ්නේ වැඩි වෙන එකක් නේ. එහෙම නෙමෙයි චූටි දෝනි. අම්මත් එක්ක යාළු වෙන්න, ළඟට යන්න, බදා ගන්න, හග් එකක් දෙන්න, hina vila කතා කරන්න, යා කියන දේවල් ඔයා ආදරෙන් වොම්නාවෙන් උනන්දුවෙන් ආගෙන ඉන්න. එතකොට එයා ඔයාව විශ්වාස කරන්න පටන් ගන්නවා. වට ආදරේ වෙන්න පටන් ගන්නවා. අම්මට දැනෙන්න ආදරේ කරන්න. අම්මටයි දුවටයි ආදරේ කරන්න බැරි නම් කාටද මේ ලෝකෙ පුළුවන් වෙන්නේ? ඉතින් සීය අපි එහෙම නෑනේ. ඉතින් පටන් ගන්න. ප්‍රමාද නෑනේ. අන්න එතකොට ඔයාට දවසක් ඒ ඔයාගේ හිතේ තියෙන දේවල් හිමින් සැරේ අම්මට දැනෙන්න කියන්න. අන්න එදාට ඔයා කියන දේවල් අම්මා අහයි. ටිකක් කල් යන ප්‍රොජෙක්ට් එක. තේරෙන්නේ සීයේ. චූටි දෝනි සීයව විශ්වාස කරන්න. සීය කියන විදිහට වැඩ කරන්න. එහෙම කළොත් මං ඔයාට උදව් කරනවා. Thank you සීයේ. ඉස්සල්ලාම දෙන්නට දෙන්න ලං වෙන්න ඕන. එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ සංජල. ලං වෙනවා කියන්නේ සර් හම්බන්තොටයි පරායයි වගේ නෙවෙයි. මොනා කරන්නද? බෑඩ් ලක්. නොලැබීම තමයි. අනේ අම්මා, එහෙම කියන්න එපා. මං ඇත්තටම ආසයි ඔයා සතුටින් ඉන්නවට.